Arana, Dream Star. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් සමගින්. මේ අවම ප්‍රේක්ෂක මනාපලාභීන් ගයානිත් එම්ජී දනුෂ්කත් අද දවසේ ප්‍රේක්ෂක මනාප වැඩිපුර ලබා ගන්න පොහොසත් වෙලා නැහැ. එම්ජීට මේ අවස්ථාව පුරුදුයි. හැබැයි එම්ජී ඉතාමත් ජනප්‍රියයි. කොහොමද මේක වෙන්නේ? මගේ වැරද්දක් වුණත් දන්නෙත් නැහැ SMS කරන්න නැති වෙන්නේ. මං හිතනවා එහෙම මගෙන් කවදාවත් වැරද්දක් කියලා නැහැ. මම මුළු රටක් ආදරය කරනවා. කෙසේ වෙතත් කියන්න කරුණක් තියෙනවා. ඔව්. මේ තරංකරුවන් දෙදෙනා අතරත් වැඩිම SMS මනාප ලබා ගත තරංකරුවන් අතරත් වැඩි SMS පරතරයක් නැහැ. සමහර විට ඔහුගේ SMS මනාපය ඔබට ආපු නැති එක හින්දා වෙන්න පුළුවන් අද දවසේදී අවමයට එන්නේ. තවමත් තීරණය ප්‍රකාශයට පත් කරලා නැහැ. ඔව්. මේක අවස්ථාවක් කරගන්නද ස්තුති කරන්න. මට උදව් කරපු ගොඩාක් පිරිසක් ඉන්නවා. ඒක මෙහෙමයි කියන්න බෑ. අද මට මම ඉන්න තත්ත්වෙත් එක මට එහෙම මතක් කරන්න. අපි අද තරඟයෙන් ඉදිරියට ගියා කියමු. එවිට ඔබට පුළුවන් ඔබගේ ස්තුති කතාව පවත්වන්න. අපි අද අවසාන පූර්ව වටය. මෙහෙමයි. ඉදිරියට ගියා කියමුකෝ. එතන නංගීන තත්ත්වය බලලා මට කතා කරන්න බෑ. ඒකයි මම මෙහෙම කතා කරන්නේ. මම ඉදිරියට ගියා කියන්නේ මට නංගින තත්ත්වය බලලා ඇත්තටම කතා කරන්න බෑ මේ වේදිකාවේ. එයාටත් එහෙම වෙයි. ඒකයි මෙහෙම කතා කරන්නේ. කතාව මදකට නවත්වා ගයානි. පසුගිය සතියේට කලින් සතියේ ඔබ මෙවැනිම අත්දැකීමකට මුහුණ දුන්නා. අදත් එවැනිම අත්දැකීමක්. නමුත් ජයග්‍රහණයක් ලැබපු ලීලාවක් ඇඟ ඇතුලේ ඇති හේතුව ඔබ ඊයේ අවසාන තරඟයට මුහුණ නොදුන්නත් අවසන් පූර්ව වටේට තරඟ දුන්නා. ඔව්යි. අවසාන මහා තරඟය ගැන සූදානමක් තිබුණද? ඔව්යි. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තිබුණ අවසාන මහා තරඟයට යන්න. තාමත් තියනා එක. නමුත් ලැබෙන තීරණේ හොඳින් බාර ගන්නවා. මොකද ඩ්‍රීම් ස්ටාර් වෙන්නේ එක්කෙනෙක්. ඒක තමයි. අද දවසේ ඔබට තරඟයෙන් ඉවත්ව යෑමට තීරණයක් ලැබුණොත් සතුටින් බාර ගන්නවා. ඔබ සතුටුයිද අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන එක ගැන? ඒක මේ සතුටක් කියන්නත් බෑ. මොකද දුකක් ඒක. මොකද අවසන් මහා තරඟේ පෙනිපෙනි. නමුත් නරියට මිදි ගන්න බැරි නම් ඉතින් තිත්තයි කියලා වගේ තමයි. දැවැන්ත වේදිකාවක්, දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් ලංකාවම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තරඟයෙන් දින්නොත් සිහින කෙරුල. ඒ සියලුම දෑ ඔබ මවා ගන්නට ඇති. ජීවිතේ වෙනස් වෙන අවස්ථාවක්. ඔය කියන්නේ මේ දක්වා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. නදීක සර් කිව්වා වගේ ඒ කියන්නේ මම පටන් ගත්ත දැන මේ තරඟයට මුලම මූලික හඬ පරීක්ෂණයට ආපු දවසේ ඉඳන් අද මේ දක්වා මම ගොඩක් දැනුමක් ඒ වගේ මගේ කටහඬ ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. මොකද මට ඉස්සර හඬ පාලනයක් එහෙම මුකුත් නැහැ. ඉතින් දැන් ඒක තියෙනවායි. දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් ඒකත් එක බලද්දි අවසන් මහා තරඟයට යන්න තියෙනවා නම් ගොඩක් සතුටුයි. නමුත් මේ ආපුතුර ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා. මොකද එකම තරඟකාරියක් වෙලා පිරිමි ළමයි 4 දෙනෙක් එක්ක 3 දෙනෙක් එක්ක මේ වට ගාන වට වාර ගණනක් තුල මම තරඟ වැදුණා. ඉතින් ඒ ගැන සතුටුයි. මොකද මේ ලේසි නෑ අයියේ. තනි ගෑල්ලම එක්කලා පිරිමි ළමයිත් එක්ක කරට කර සටන් වදින එක. ඔබ මුලින්ම තරඟයට එනකොට මේ තාක් දුර එන්න හිතේ බලාපොරොත්තුවක් තිබුණද? මුලින්ම අයියේ
ඇත්තටම සිලෙක්ෂන් එකට එනකොට වුණත් මේ මගේ කසුන් යාළුවා එයා තම මේ මම එන්න නැතු ඉන්න හැදුවයි එයා තම මේ මැට්ටි මේ විකාර ගන්න එපා මේක දාන්න කියලා එයා තම දාලා මේ මාව රෙජිස්ටර් කළෙත් ඉතින් සිලෙක්ෂන් එකට ආවහම මම දැක්කේ මුලින්ම නදීක සර්වයි චාප සර්වයි දැක්ක ගමන්මයි මම බය වුණා මං ආපහු ගෙදර හැරලා යන්නත් හිතුවා මේ ඒ දස්සල බයයි සර්ට හැබැයි මම කියන්නේ තරඟේ සර්වමයි හම්බුනේ හම්බුනහම කියන්නේ ඇතුළට ගිහිල්ලා සර් හොඳට කතා කළා කිව්වා හොඳ හදලා ගන්න පුළුවන් හඬක් කියලා ඉතින් ගොඩක් උපදෙසු දුන්න මට කිව්වා මගේ සමහර ශ්‍රුති අස්ථාවර වෙන තැන් තියෙන මටත් නොදෙනීම මං ගායනා කරන ගීත මටම ශ්‍රවණය කරමින් ගායනා කරන්න කියලා කිව්වා ඒකෙන් මං ගොඩක් දිනුවක් ලබා ගත්තා අද මම මේ ශ්‍රුතියට ගායනා කරන්නෙත් ඒ නිසා ඉතින් හැබැයි එතනින් එළියට ආවට පස්සේ ගොඩක් ආසයි තුන සලා එක්ක වැඩ කරන්න ඉදිරියටම යන්න හැබැයි මේ තරම් දුරක් එයි කියලා බලාපොරොත්තු වෙන්නේ අයියේ ඒත් අද මං ඇවිල්ලා ඩ්‍රීම් ස්ටාර් අවසාන මහා තරඟය ගැන දකපු හීන ඇති මොන වගේ දේ හීන අකිලයි මෙහෙමයි මම දැන් අවුරුදු 4ක් කියලා කියන්න වුණා මම අවුරුදු 4ක් ආවා ඉතින් මහන්සි වෙලා මහන්සි වැටලා ඉන්නේ අවුරුදු 4ක් ආව බලන්න මේ අවුරුදු 4 ඉතින් මේ අවුරුද්දවත් පුළුවන් වේද කියලා ඉතින් බලාගෙන ඉන්නවා තාත්තෙන් ඉල්ලන පොඩ මූණ බලන්න කියලා තාත්තා බින් බලාගෙන ඉන්නේ තාත්තා මන් දන්නවා මං වෙනුවෙන් පුදුමාකාර කැපවීමක් කරා එයා මෙහි කොළඹට එලා වැඩ කරා මං වෙනුවෙන් එයාට මං හැමදාම ආදරේ මට ලැබිච්ච දේවල් ගොඩයි මේ තරඟේ රැවිලා දෙරණ කියන මං කිව්වනේ මගේ දෙවනි අම්මා වගේ තනක් මෙතන කියලා ඉතින් මට ලැබලා දෙන දේවල් ගොඩයි ඉතින් මම මගේ තාත්තවත් එක්ක යන්න හිතන් හිටියේ අවසාන මහා තරඟේ දවසට එයාව තියන්න ඒක තමයි අවසාන 12ට යම් පුතේ අවසාන 12ට ආවා දැන් මගේ බලාපොරොත්තුව එයාව අවසාන මහා තරඟ දවසේ ඉස්සරහා වාඩි කරලා මට එයාගේ ඉස්සරහා ගීත ගායනා කරන්න මේක වේද දෙක වේද මට ඒව කොහොමත් ප්‍රශ්නයක් නෙවෙයි මට ඕනේ එයා ඉදිරියේ අවසාන මහා තරඟ දවසේ ගීත ගායනා කරන්න අපි සූදානම් මෙතනින් එහාට මේ තීරණය මොන වගේද කියලා ප්‍රේක්ෂක ඔබ හමුවේ තබන්නට ගයනි අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද මගේ ප්‍රේක්ෂක ජනතාව ආදරණීය මිනිස් මණ්ඩලය දෙරණ නාලිකාව මගේ පවුලේ අය මගේ යාළු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි ගයානිත් එම්ජී තතරින් අද දවසේදී අවසාන මහා තරඟයට තේරිපත් වන්නේ කවුරුන්ද කියලා දැන් අපි දැක බලා ගනිමු අවසාන මහා තරඟය ජූලි 5 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දවැන්ත වේදිකාවක දවැන්ත ජනතාවක් ඉදිරියේ දවැන්ත ආකාරයට තරඟ වදින්නට දැනටමත් තරඟකරුවන් දෙදෙනෙක් තේරිපත් වෙලා තිබෙනවා ඒ වගේම මේ දෙදෙනා අතරිනුත් එක් අයෙක් අවසාන මහා තරඟයට ප්‍රේක්ෂක ඔබගේ මනාපයෙන් තේරිපත් වෙනවා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 අවසාන මහා තරඟයට සුදුසුකම් ලබන්නේ මේ දෙදෙනාගෙන් ගයානිත් ධනුෂ්කත් අතරින් එම්ජී ධනුෂ්ක ඔබ
ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට සම්මා සම්බුද්ධ සරණයි. ඒ වගේම ගායනි කෞශල්‍ය අද දවසේ සීන වේදිකාවෙන් සමුගෙන යනවා. ඒත් දුක් ගන්නට කිසිම හේතුවක් නැහැ. ඔබ අවසන් තරඟකරුවන් හතර දෙනා අතර දක්ෂ ලෙස තරඟ වැදුණා. ඔබට සුබ පතනවා. Nim himself.
පාදුක්කේ සිට පැමිණි ගයානි කෞශල්‍ය තමාටම අනන්‍ය වූ කටහඬකින් ගායනයේ යෙදුන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂ සිහින තරුවයක්. පවුල හැමෝමත් එක්කම තමා ගීත ගායනා කරනවා. කොවිලෙත් ගීතේම තමා ගොඩක් ඉන්නේ. සරල ගී ගායනයෙන් තරඟයට අවතීර්ණ වුණු ගයානි බටහිර ශෛලියේ ගීත ගායනයට දැක්වුවේ අති දක්ෂතාවයක්. ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 තරඟේ රිදී සිනුව ඔබයි. ඇයගේ ගායන හඬ පෞරුෂය හා පරාසය නිසාම ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ රිදී සිනුව ලෙස විනිශ්චය මණ්ඩලය විසින් ඇයව හඳුන්වා දෙනු ලැබීමද ඇයගේ දක්ෂතාවය සහතික කරවන්නක්. මං කලින් කියනවාගේ ඔබට තියෙන ටෝනි බ්‍රැක්ස්ටෝනියානු පරාසයක්. ගායනෙට තියෙන්නේ ඇත්තටම අහගෙන ඉන්න පුළුවන් ඉතාමත් මිහිරි කටහඬක්. ඇය ගායනා කළ සෑම ගීතයක්ම විනිශ්චය මණ්ඩලයේ ඉහළම ඇගයීමටත් ප්‍රශංසාවටත් ලක්වීම ගයානි සතු ගායන පෞරුෂයේ හැකියාව තව තවත් තහවුරු කිරීමක්. දුකක් තියෙනවා මොකද එයාලගේ එකම බයිටයි මම. මොකද මේ හරියට මම බයිට් කරනවා. ඒක දුකක් මොකද මට එයාලත් එක්ක ඉන්න බැරි වෙන එක. ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තුල කාන්තා නියෝජනය අවසන් පූර්ව වටේතෙක් රැගෙන ආ ගයානි කෞශල්‍ය අද දින සිහින වේදිකාව හැර යන්නේ ගායන දක්ෂතාවයේ අඩුවක් නිසා නොව ජනතා පරමාධිපත්‍ය නැතිනම් ජනතාවගේ කැමැත්ත ගණනය කරන SMS මනාපයේ අඩුවීමක් නිසාය. ගයානි කෞශල්‍යගේ ගායන කෞශල්‍ය ඇගේ අනාගත සංගීත ජීවිතය වර්ණවත් කරන්නේය. ඩ්‍රීම් ස්ටාර් කණ්ඩායමත් සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාවත් ඇගේ සංගීත දිවියට ඉතසිතින් සුබ පතන්නේය.